ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාසන වෙල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද පෙබ්‍රවාරි මාසයේ 27 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියදර දරුවනි අද ජීවනයේ කෑම පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 51 සහ 52 අපි මෙනෙහි කරන්නට යනවා. අපේ ජයග්‍රහකයෝ ගැන තමයි අපි මෙනෙහි කරන්නේ. අපිට දවස් දෙකක් තියෙනවා මේ මාසයේ අවසන් වෙන්න. ඉතින් අද අපි තේරුම් ගියා අපි ඒ දවස් දෙක අපේ අවසාන සතුරාව කොහොමද අපි පරාජය කරන්නේ කියන එක අපි ඉගෙන ගමු කියලා. බයිබලයේ කියනවා මෙන්න නුඹලාට රහසක් කියන්නේ. මොකද මේ රහස? මේක තමයි නැවත උත්පාදනය වීමේ රහස. අපි සියල්ලෝම නොසතපෙන්නෙමුව නමුත් අන්තිම හොරණාව පිබින කල මොහොතකින් ඇසිපිය හෙලන ෂණයකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමු. මක්නිසාද හොරණාව පිබිනු ලබන්නේය? එකල මලාහු නොදිරන ස්වභාවයෙන් යුක්තව නැගිටවනු ලබන්නෝය. අපිද වෙනස් කරනු ලබන්නෙමු. එතකොට අපි වෙනස් වෙන්නට යනවා. අපි තමයි ස්වභාව, අපි තමයි මනාලිය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නට යන මේ මනාලියව ගෙනියන්නට. ඉතින් දැන් මේ මලවුන්ගෙන් උත්ථානය කියන එක රහසක් ඇටියට, අභිරහසක් ඇටියට පාවුලතුමා කොරින්තු සභාවට කතා කරනවා. ඉතින් අපි නිදා ගන්නට යනවා නෙමෙයි කියලා ඔහු පෙන්눔 කරන්නේ. නුඹලාට රහසක් යමි, අපි සැතපෙන්නට යනවා නෙමෙයි. නමුත් අන්තිම හොරණෑව පිමින්ට යනවා. ඒකෙදි මොනවද වෙන්නේ? ඇසිපිය හෙලන ෂණයකින් අපි සියල්ලෝම වෙනස් වෙනවා. ඉතින් අපේ බලාපොරොත්තු වෙන්න ඕන අපි හැම කෙනෙක්ම වෙනස් වෙන්න. මොනවද වෙනස් වෙන්නේ? අර දිරන සුළු ජීවිතය නැත්නම් ශරීරය නොදිරන සුළු ශරීරයකට වෙනස් වෙන්නට යනවා. මේක තමයි අන්තිම සතුරාගෙන් ජයග්‍රහණය කරන්න අපි කොයි විදිහටද කියන එක. මරණයෙන් ජයග්‍රහණය කරන්න ඕන. ජේසුස් වහන්සේ කුරුසයේදී මරණය ජයග්‍රහණය කරා. නමුත් අපි දැන් ස්වභාවයක් හැටියට, ඇදහිලිවන්තයන් හැටියට උන්වහන්සේ අපිව ගෙනියන්න යනවා. එතකොටත් මොනවද වෙන්නේ? ඒ සතුරා සම්පූර්ණයෙන්ම ඔව්ව පරාජය කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ස්වභාවය අපි සියල්ලම වෙනස් කරනු ලබන්නේ මොකද කියනවා? හොරණෑව පෙමිනවා, මලව නොදිරන ස්වභාවයෙන් යුක්තව නැගිටිනවා. ඉතින් අපිට නොදිරන ස්වභාවයක් අපිට පැමිණෙන්නට යනවා. ඉතින් කරුණාකරලා ඔබ 50 වෙනි වගන්තියේ සිට 58 දක්වා මේ දවස් දෙකේ කියවන්න. ඔබට තේරෙයි කොයි විදිහද මරණය අපි ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා අපි දේව ආශිර්වාදයෙන් පිරි ඔබට සුබ දවසක් පතනවා. ඔබ මනාලියේ කොටස්කාරයෙක් හැටියට ඔබත් නැගිටින්නට යනවා. ආමේන්.